වහන්සේට ගායනා කරන්නට යන ප්‍රශංසා කරන්නට යනවා අපි අත්පොළ සඳෙමින් අපි ගායනා කරමු ප්‍රශංසා ගායනා නගමින් ආත්මෙන් පූර්ණව අපි උන්වහන්සේගේ හඬ ඔසබමු මම විශ්වාස කරන ඔබ ආත්මයෙන් පූර්ණ වෙලා ඉන්නවා නම් ඔබ ප්‍රීතියෙන් උන්වහන්සේගේ අභිමුඛයේ සිටින්ට යනවා ඔබ ජොලිතකමින් උන්වහන්සේගේ අභිමුඛයේ සිටින්ට යනවා ඔබේ මුළු ශක්තියෙන් ඔබේ දෙවියන් වහන්සේට ඔබ නමස්කාර කරන්නට යනවා අපි ප්‍රීතියෙන් උන්වහන්සේට ගායනා කරමු सभी दे सभी ओ भाई पैदुमा ओ भाई
Soon.
කෙරේ පිපාසාවෙන මේ උදෑසන ඔබගේ ජීවන දායක ගංගා අප මැදිය ගලා යන්ට ස්වාමීන් ඒ සැනසිලි දායක ආත්ම අප කෙරේ ගලා යන්ට ඕරි කලම රියඳුරි යලම චිකන්දු ප්‍රශංසාවේ පිපාසයි සමිතේ මිත්‍රවරුනි නැවතත් ඔබව සමාජ මාධ්‍ය ඔස්සේ අමතන්න ලැබීම ගැන සතුටු වෙනවා මා ඔබට කතා කරන්න යන්නේ වරදක් ආශිර්වාදයකට පෙරලන්නේ කෙසේද යන්න ගැනයි දැන් වරදවල අපි කොරම් වෙනවා හැම කෙනෙක්ම ඔබගේ ජාතිය ආගම භාෂාව තරාතිරම් කුමක් හෝ වේවා දැන් ඔබ ළඟ සමාන මිත්‍රයෝ ඇති ඒ මිත්‍රයන් කියන ඕක ගණන් ගන්න දෙයක් නෙවෙයි ඕකට වඩා බරපතල දේවල් කරන අය ඉන්නවා සමහර කයිගේ නම් වුණත් කියන්න බැරි නෑ ඔබට ඕනෑ කරන්න ඒ වගේ මිත්‍රයෝද නැතිනම් සමහර කය ඔබේ නැත් වෙන්න පුළුවන් ඒ වරද නිසා නමුත් අන් සමහර කය කියයි දැන් ඕක හරි ගස්ස ගන්න ओके बारेन हेम दाम उसे अन्नपा इतकट मम आदोपट आदर्श वशेन गांत्याने बाइबले गीतावली फनस के एक मनुष्य को वरद करला ओ नवे पोलवे मे वरद कल एक मेक तेनता नमत ओ दिव्यान्वासीट समीपव सिटिनिसा ओगे वरद ගැන අන්දව ඉන්න විට දෙවියන් වහන්සේ තමයි මේ වරද එලි කළේ. ඇයි ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමේ ගැඹුර. උන්වහන්සේ අපට කොපමණ ප්‍රේම කළත් අපේ වැරදි වලට ප්‍රේම කරන්නේ නැහැ. මම අහලා තිබෙනවා මගේ බෞද්ධ මිත්‍රයන්ගෙන් කිතුණු වන්ට නම් හරි ලේසි
ඕන තරම් වැරදි කරලා පව් කරලා රෑ බුදිය ගන්න ඉස්සෙල්ලා මේ සමාව ඉල්ලනවා. එච්චර ලේසි නෑ. එච්චර ලේසි නෑ. දැන් ඔබ මේ ගීතාවලි 51න් මම බොහොම සුළු කොටසයි අම කියවන්නේ උපුටන්නේ. ඔබ දකි මේ දෙවියන් සමීප සිටි දාවිත් කියන ඩේවිඩ් කියන මේ නම අදත් ඉතාම ප්‍රසිද්ධ අද ඊශ්‍රායලයේ නිතරම කියවෙන හිටපු රජවරුන් අතරේ ශ්‍රේෂ්ඨතම රජෙක් ශ්‍රේෂ්ඨ රජෙක්. ඔහුගේ වරදට ඔහු ගත්ත පියවරවල් දැන් අපි හිතමු මිනිස්සෙක් වරදක් කරලා ඔහු හිරගෙදර යනවා. එතන හිවේට යන අයට මොකද්ද වෙන්නේ? හුඟක් විට වෙන්නේ ඒගොල්ලන් ඉගෙනගෙන එනවා එළියට අහුවෙන්නේ නැතුව කරන්නේ කොහොමද? අනිත් අයගේ අද්දකින් බෙදා ගන්නවා. ඔබට මේමයි කරන්න තියෙන්නේ. එතන එයා එන්නේ මේ වරදවල් ගැන හොඳ පුහුණුවක් ලබලා සිත තද කරගෙන ගල් කරගෙන සමාජයට වෛර කරගෙන පොලිසියට නීතියට ද්වේෂ වෙමින් තමයි එන්නේ. ඔව් හොඳ මිනිස්සෙක් වෙලා නෙවෙයි සිරගෙදරකින් එළියට එන්නේ. නමුත් මේ මිනිස්සයා ආවා දෙවියන් වහන්සේ වෙතට. ඇවිල්ලා හඬා වැළපුණා. ඔහුගේ සිංහාසනෙන් බැස්සා. ඔහුගේ උටුන්න පැත්තකින් දැම්මා. ඔහුගේ රාජාභරණ ඔව් ගලවලා වීසි කළා. ඔව් ගෝණි රෙදි ඇඳ අලු ගාගෙන ඔව් බිම වැතිරලා තමයි මේ කළ දේවල් කළේ. මම උපුටනෝ ගීතාවලිය 51:10 සිට 13 දක්වා පමණක්. ඔව් දෙවියන්ගෙන් කාරණා හයක් ඉල්ලුවා. ඒ හය පළවෙනි එක තිබෙනවා දෙවියන් වහන්ස පවිත්‍ර සිතක් මා තුළ මැව්ව මැනව. ඔව් ඉල්ලන දේ මට කමාවෙන්න, කරුණා කළ මට කමාවෙන්න නෑ. කමා වුණත් ඔව්ට පේනෝ මේ වරද දෙවනි තුන්වැනි වරට කිරීම ඉතා පහසු බව. එනිසා ඕකිනෝ මට පවිත්‍ර සිතක් දෙන්න. දන්නවද ඔබ තුළ තිබෙන සමාධානයේ බිඳෙන එකට වඩා මේ බරපතල කිසි දෙයක් නැහැ. ඔබට හිතාගන්න පුළුවන් මේ විදියට. අපි හිතමු ඔබ දවස පුරාම වැඩ කළා. දාඩිය දාගෙන කිරිටි වෙලා කකුල්වල මඩ ගෑවිලා අත්වල දූවිලි දැලි ගෑවිලා ඇඳුම් කිලුටුයි. දැන් ඔබට මාන්සි. ඔබ ඒ තත්ත්වයෙන් ඇවිල්ලා ඇඳට පැනලා ඔබ හොඳ සුදු ෂීට් එකක් තියෙන ඇඳක් නම් ඔබේ අලුත් කොට්ටේ බදාගෙන ඔබ පුදිය ගන්නවද? හුඟක් විට නෑ. ඔබ ගිහිල්ලා නාගන්න ඔබට පුදිය ගන්න අවශ්‍යයි මාන්සි. නමුත් ඔබ ගිහිල්ලා මුළු ඇඟම හෝද ගන්නවා පවිත්‍ර වෙලා. හොඳ ඇඳුමක් ඇඳගෙනයි නින්දට යන්නේ. ඔබේ නින්ද සුවයි, ඔබේ නින්ද නිරෝගී. එතකොට ඒ පිටත. නමුත් අපි හැමෝගේම ඇතුළාන්තයක් තිබෙනවා අපි කරන වරදවල දුර්ගන්ධය එන්නේ ඇතුළෙන්. එක්ක රණ්ඩුවක් ඔබ කාටරි ගැහැව්වා, ඔබ අසභ්‍ය භාෂා පාවිච්චි කළා, අන්තිමට ඔබේ ගෙදර අයටමයි මේක කළේ, ඔබේ යාළුවකටයි මේක කළේ. ඔබ දන්නෝ මේම මට ඉන්න බෑ. ඔබේ සමාධානයේ බිඳිලා. දැන් ඔබට අවශ්‍ය මනව දන්නවද? අලුත් ඇඳුමක් ඇඳ ගන්න එකයි නාන එකයි නෙවෙයි. ඒක බලපාන්නේ පවිත්‍ර සිතක්. ඉතින් ඔව් දෙවියන් වහන්සේගෙන් නිකම් මට සමාවෙන්න කියන එකට කලින් කියනෝ පවිත්‍ර සිතක් මා තුළ මැව්ව මැනව. එක දෙවෙනි එක ස්ථීර ආත්මයක් මා තුළෙයි අලුතෙන් සෑදුව මැනව. ස්ථීර ආත්මයක්. ඔව් තේරුම් ගත්තා. ඔව් ආත්මේ ඔහුගේ ඇතුළාන්තයෙන් ආපු හඬට ඔව් සමන් දුන්නේ. අපිට තියෙන හෘද සාක්ෂියක්. අපේ ආගම් ඔබට බලපාන්නේ නැහැ. බුද්ධ ආගමේ හෘද සාක්ෂියකුයි, හින්දු ආගමේ හෘද සාක්ෂියකුයි, ක්‍රිස්තියානි හෘද සාක්ෂියක් කියලා දෙයක් නැහැ. අපි හැමෝටම දෙවියන් වහන්සේ හෘද සාක්ෂිය දී තිබෙනවා. අපි සමහර පාර්ලිමේන්තුවේ අසනෝ ඔබේ හෘද සාක්ෂිය අනුව ඡන්දේ දාන්න කියලා. එතකොට ඒකයි අපිට ඇසෙන හඬ. බොහෝ විට හෘද සාක්ෂිය හරි. අපි හිතන ඒවට වඩා හෘද සාක්ෂිය
අපට කියන දේ හරි අපි ඒක නොකලත් ඒක කිරීම පහසු නෑ එතකොට අපේ වරදවල් අහු වෙනවා ඉදි අපි ඒව යටපත් කරනවා ඉදෝ කියන ස්ථිර ආත්මයක් මා තුල සෑදුව මැනව උතුන්වන වට කියනවා ඔබ ඉදිරියෙන් මා බෑර නොකල මැනව දැන් අපේ දෙවියන් වහන්සේ පිළිම යන්නේ වෙයි විවිධ ආගම්වල විවිධ පිළිම විවිධ පූජාසන අල්තාර ඉතිපන්දම් හඳුන්කෝරු මල් ඒවා තිබෙනවා නමුත් අපේ දෙවියන් වහන්සේ ස්වර්ගයේ උන්වහන්සේ මිනිසයන්ගේ කාරණා බලන්ට පහත් වෙනවා කියලා තිබෙනවා එතකොට උන්වහන්සේ සුද්ධයි මොනවාද ඔවිල්ලු තුන්වනදී ඔබ ඉතින් මා බැහැර නොකළ මැනව මා විවාද කරන්න එපා ඔව් මම කිලුටුයි ඉතින් මෙන්න අපි ඕනෑම කෙනෙක් අපේ අතෙන් වරදක් වුණාම ඒ වරද හරිගස්සීම දැන් සමහර අපි පාපුච්චාරණය කියලා දෙයක් අහලා තියෙනවා ක්‍රිස්තියානිය ඇතුරේ දැන් පූජකයෙකුට කියලා කියන්න පුළුවන් සමහරට ඌටත් කියන්නේ බොරු මම ඒ මාය දන්නවා ඕකේන ෆාදර් කියන්නේ කොහමද මේ විස්තර අපි ඔය කවුරුත් කරන ඒවා ටිකක් කියලා නැගිටලා යනවා නමුත් ඕකේන ස්වාමිනි පියාණෙනි මම ඔබ වහන්සේ වෙත ඇවිල්ලා හිස් වෙන්නම් ඔක්කොම කියන්නම් මාව බැහැර කරන්න එපා දැන් අපේ දෙවියන් වහන්සේ එහෙම දෙවි කෙනෙක් නෙවෙයි ඒසොන්ස් කිව්වා වේස වෙන බරුසුලන සියල්ලෙනි මා වෙතට එන්න මම ඔබට සහනෙ දෙමි ඒකයි පෞකාරය උන්වහන්සේ වාගෙන ගියේ ලෙඩ්ඩු විතරක් නෙවෙයි පෞකාරය උන්වහන්සේගේ සරණ පතා ආවා ගීතාවලි 68 තිබෙනවා උන්වහන්සේ දිනපතා අපේ බර උසුලනවා අපේ බර ඔක්කොම කිලුටු දේවල් අසාර්ථක දේවල් අපිට වැරදුන දේවල් ඉතින් ඔකේ තුන්වෙනි දේ ඒකයි හතරවෙනි දේ ඔබගේ සුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව මේක හිතන්නවත් බැරි දෙයක් නමුත් දෙවියන් වහන්සේගේ පරිශුද්ධ ආත්මය දෙවියන් වහන්සේ කෙරේ අදහන සියල්ලන්ට දී තිබෙනවා පරිශුද්ධ ආත්මය එතකොට ඒ ආත්මය බයිබලයේ කියා තිබෙනවා අප තුළ දුක් වෙනෝ අපි නොහොබින දේවල් කළාම කවුරුත් දන්නේ නැති වෙන්න පුළුවන් අහුවෙලා නැති වෙන්න පුළුවන් ඔබේ භාර්යාව දන්නේ නැහැ ඔබ කාර්යාලයේදී කළ දේ ඔබේ පුරුෂයා දන්නේ නැහැ භාර්යාව කළ දේ එතකොට ඔබ දන්නවා ඔබ තුළ ඉන්න සුද්ධාත්මනෝස්සේ දන්නවා ඒ සුද්ධාත්මනෝස්සේ දුකටපත් වෙනවා ඉතින් කිව්වා ඔබගේ සුද්ධාත්මය මාගෙන් බැහැරනු කළ මැනව පහනු කළ මැනව ඊළඟදී ඔව් කියනවා ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දෙන මැනව ක්‍රිස්තුස් වහන්සේගෙන් පෞකමාව ලැබුවාම උන්වහන්සේ අපේ ගැලුම් කරුවානෝ වශයෙන් පිළිගත්තාම ඔබට ලැබෙන පළවන දේ තමයි ඔබ තුල ප්‍රීතියක් ඔබ තුල සතුටක් ඔබ තුල නිදහසක් දේවචනයේ තිබෙනවා මිනිස් පුත්‍රයා ඔබ නිදහස් කළ විට ඔබ සැබවින්ම නිදහස් ඒ ප්‍රීතිය අර පාටියකට ගිහිල්ලා නටලා බීලා බිම පෙරලිලා එන ප්‍රීතිය නෙවෙයි ඒවා తాවකාලික ව්‍යාජ ප්‍රීතියන් නමුත් ඔබේ ඇතුළාන්තයේම තිබෙන පුදුම සතුට සමාදානයේ ප්‍රීතිය ඔකිනෝ ඒ ප්‍රීතිය මගෙන් බැහැර නොකරන්ට අවසාන වශයෙන් ඔකිනෝ නිදහස් ආත්මිකින් මා දරුව මැනව ඔකිනෝ දෙවියන් වහන්සේ මා විශ්වාස කරන්ට මා විශ්වාස කරන්ට ඔබන්සේ ඉදිරියේ ඒ නිදහස් ආත්මය මට නිදහස් ඕනේ ඔබන්සේ සමග පෙර මා ගමන් කළ ලෙසම ගමන් කරන්ට මා තුළ කලින් තිබිච්ච සමාදානීය මට රැකගන්ට ඒ අප කතා කරන ජීවමාන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රූප නෑ පින්තූරු නෑ උන්වහන්සේගේ ස්වරූපයට සමාන කිසිවක් සාදාගෙන ඒට වැඳ නමස්කාර නොකරවයි පළවෙනි ව්‍යවස්ථාවේ තිබෙනවා
ඉතින් ඕ කියනෝ මේ අගනා ඉල්ලීම් හයක්. ඇයි මේක ඉල්ලන්නේ? බලන්න මේකේ පරමාර්ථය ඉතා පිරිසිදුයි. ඕ කියනෝ 13 එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග ගන්වන්නෙමි පෞකාරයද ඔබ වෙත හරවනු ලබන්නෝය. ඔව් මේක ඉල්ලුවේ තාම පිරිසිදු චේතනාවකින්. මේක රත්තරන් රිදී මුතුමැණික් ඔබ ඒවා ඉල්ලන්නේ ඔබේ අල්ලපු ගෙදර මිනිස්යාට දෙන්න. ඔබ ඒවා ඉල්ලන්නේ දුප්පත් අයට දෙන්න. ඒ ලෞකික දේවල් ගැන අපි හැමෝම තුල ආසාවක් තියෙනවා ඒක අපට විතරයි. නමුත් දැන් ඔව් මෙච්චර උතුම් රජ කෙනෙක් වුණේ ඔව් මේවා ඉල්ලන්නේ එවිට වරදින අනිත් අය ඉන්නවා. මේ ලෝකේ වරදින අය බොහොමයක් ඉන්නවා. මට පුළුවන් මගේ අත්දැකීම තුළින් මං ලැබුණු කරුණාව තුළින් මා තුළ ඇතිවෙච්ච වෙනස තුළින් අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්න. දැන් මේ ලෝකේ මීට වඩා ඉහළ ප්‍රමිතියක් නැහැ. රජයේ මොන නීති රීති තිබුණත් ඒවට තියෙන්නේ දඬුවම්. දඬුවම් විතරයි. නමුත් ඊට වඩා ලොකු පරිමාණයේ වරදවල් කරපු අය ඉස්සලා යනවා. ඔන්න ලෝකයේ තිබෙන ධර්මිෂ්ඨකමයි යුක්තියයි. එතකොට ඔව් කියනවා. මට හැදෙන්න විතරක් නෙවෙයි. මට මේක හරි ගස්ස ගන්නට විතරක් නෙවෙයි. මම දන්න අපරාධකාරයන්ට වැරදි කරන අයට මම ඔබේ මාර්ග කියා දෙන්නම්. පෞකාරයද ඔබ වෙතට හරවනු ලබන්න ඕයි. මා ඔබට කියනවා කිසි බයක් නැතුව මීට වඩා ඉහළ ගැලවීමක් මීට වඩා ඉහළ ජීවිතයේ පරිවර්තනයක් ඔබට කොතැනකවත් ලබන්න බෑ. මේ ක්‍රිස්තියානි ආගම වැළඳගෙන නෙවෙයි මේ ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි අදහා ගත්තාම අපි එන්නේ නැසේ වෙතට පෞකාරයන් වශයෙන් අපේ වරද පිළිගන්නෝ ඒත් ගන්නෝ අපි ඒ වරදට පසුතැවිලි වෙනෝ අපි දෙවියන් වහන්සේට කියාදී උන්වහන්සේගෙන් කමාව ඉල්ලලා ඒවා තරින්ට පොරොන්දු වෙනෝ දෙවියන් වහන්සේම තමයි ඔබට ඒ ශක්තිය දෙන්නේ. දැන් මම තව පදයක් උපුටනෝ ඒක තිබෙනවා හෙබ්‍රෙව් පොතේ ක්‍රිස්තුස් වහන්සේ ගැන. දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මිනිස් කයක් රැගෙන මේ ලොවට පැමිණියා. හෙබ්‍රෙව් 4 පරිච්ඡේදයේ 15:16 පදේ මේ අගනා උපදේශය තිබෙනවා ආදර්ශය. මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පෞකිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අපවාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරය අනුග්‍රහය සම්බවන පිණිසද නිසකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ කොයිද ඉන්නේ, කොහොම දෙවියන් වහන්සේ ළඟට එන්නේ, කොයිද අපි දැනගන්නේ, කොයි දිසාවට දැහැරෙන්නේ. දෙවියන් වහන්සේ මුළු විශ්වයේ පුරවන කෙනෙක්. නමුත් දෙවියන් වහන්සේ යම් දෙයක් කළා. උන්වහන්සේ මිනිසයාට දැක් වූ ප්‍රේමය නිසා මුළු මිනිස් සංහතියම පාපයෙන් ගලවන්ට, මේ පාපේ සාපයෙන් මරණයෙන් බේරන්ට මිනිස් කයක් රැගෙන දැන්ට වසර 2000කට පෙර මේ ලෝකෙට ආවා. මිනිසෙක් මෙන් ජීවත් වුණා. හුඟ දෙනෙක් හිතුවේ නෑ මේ මැවුම් කරුවානෝ මිනිසෙක් වශයෙන් ආවයි කියලා. උන්වහන්සේ තුළ වෙනසක් හැමෝම දුටුවා. එතකොට උන්වහන්සේ පව් කළේ නෑ. උන්වහන්සේ ඇසුරු කළෙත් පව්කාරයෝ. සුංගම් අය කරන්න උපස්සෙන් ආවලු. කාමිත්‍යාචාරක ස්ත්‍රීන් උන්වහන්සේ අනුගමනය කළාලු. පව්කාර මිනිස්සු උන්වහන්සේ ඇඟේ හැප්පුණලු. ඉතින් ලොකුම උත්තම පූජකයන්ට හෝ එදා ආගමික නායකයන්ට ඒ ආගම පොරෝගෙන හිටපු අයට පේන්නේ මෙයා නම් දෙවියන් වහන්සේ වෙත එන්නේ කොහොමද? නිතරම ඉන්නේ පව්කාරයෝ එක්ක. එතකොට උන්වහන්සේ මම ධර්මිෂ්ඨයන් ගලවන්ට නොව පව්කාරයන් ගලවන්ට ආවා. ඔබ යම් කළ වරදක් ගැන ඔබ දැන් දුක් වෙනවා නම් ඔබ ලැජ්ජාවට පත් වෙලා ඉන්නවා නම්
ඔබෙ හොඳ කීර්තිමත් නාමයේ කඩතුළු වෙලා තිබෙනවා නම් මෙන්න දෙවියන් වහන්සේගේ මාර්ගය ඔබ හිතියටත් වඩා ඉහළ තැනකට ගේන්න අපට සිටින්නේ අපේ දුක නොතේරන උත්තම පූජකෙක් නෙව දැන් අපි වගේ පරීක්ෂා කරන ලැබ ඒත් පාපයට නොවැටෙන දැන් පරීක්ෂා කරන ලැබීම වරදක් නෙවෙයි පරීක්ෂාට වැටීමයි වරද වෙන්නේ ඉතින් උන්වහන්සේට තේරෙනවා මිනිස් හැඟීම් අර දාවිත් කාමිත්‍යාචාරයේ කළාම ඔහුට වේලාවේ අර ස්ත්‍රියව දැක්කම ඔහුට ඇතිවෙච්ච හැඟීම් මේක පාලනය කරන්නම බැරි හැඟීම් ඔව් ඒ කළ දෙයින් වරදෙන් වරදට අන්තිමට මිනී මැරීමේ වරදටත් වැටුණා ඔව් මොනතරම් කිලිටි වුණාද ඒත් කරුණාබර දෙවි කෙනෙක් සිටිනෝ එතකොට මේ දෙවියන් වහන්සේ ඔබට වැරදි කරන්න බලපත්‍රයක් නෙවෙයි උන්වහන්සේගේ ප්‍රේමයේ කරුණාව කියන්නේ ඔබට ඕනෑතරම් කියන්නේ ලෝභ නැතුව පව් කරන්න පුළුවන් එක නෙවෙයි නෑ උන්වහන්සේ ඔබ ආරක්ෂා කරන්නේ උන්වහන්සේ නම් මා වෙතට එන්න මම ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ සිට ගන්න උත්තම පූජකයෙක් ඔබ වෙනුවෙන් මදහත් කම් කරන්න ඔබට යාඥා කරන්න ඔබ ගලවන්න කමාව දෙන්න නෙවෙයි හුඟක් අය හිතන්නේ ඒස්වංශගෙන් ලැබෙන එකම දේ කමාව කමාව ඔවුන් වෙන දෙයක් දන්නේ නැහැ මේ යාඥා මිස අපේ වරදට අපිට කමාවෙන්ට අපේ පව් වලට කමාවෙන්ට එච්චරයි උන් දන්නේ නෑ අනාසියාවේ ඔබට කමාව දෙන්න නෙවෙයි ඔබ ගලවන්න වෛද්‍යවරයෙක් ඉන්නේ බෙහෙත් දෙන්න නෙවෙයි බෙහෙත් දෙන්නේ සනීප කරන්ටයි සුව කරන්ටයි එතකොට මෙන්න අනාසේ කරන ඉල්ලීම ඊට පස්සේ තව වැදගත් පාඩමක් තිබෙනවා ගලාතියාවිනි පරිච්ඡේදයේ පළවන පදේ දෙවියන් වහන්සේ ඔබට සලකන විදියෙන්ම උනාස කියන අනිත් තැනටත් සලකන්ත ගලාතියායේ එක හා දෙක කියනවා සහෝදරෙනි මිනිසෙක් යම් වරදකට අසු වුණත් ආත්මික වූ නුඹලා මුරුදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකුව හරවා ගනිල්ලා නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලා ගනින්න එකිනෙකාගේ බර උසුලා එසේ ක්‍රිස්තුස් වහන්සේගේ විවස්ථාව සම්පූර්ණ කරන්න දැන් ඔබ ඕනතරම් දන්නෝ දැකලා තියෙනවා අසා තිබෙනවා අපි මේවා ටීවී වල දකිනෝ මේ යම් මිනිසෙක් මොකට හරි අසු වුණොත් කොහොමද ඒ ගැන දෙන ප්‍රචාරය අද මේ සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය එවැනි අයට කියලා වැඩන්නේ කදිමයි ඒවා ප්‍රසිද්ධ කරන්න ප්‍රකාශ කරන්න ඒවා අර කෙන්ද කන්ද කලා වගේ ලුණු ඇඹුලු දාලා ඒක තමයි මේ අපතුල තිබෙන ඉතාම පහත්ම පහත් ස්වභාවය නමුත් දෙවියන් වහන්සේ දෙන උපදේශම නාද මිනිස්සෙක් වරදකට අසු වුණොත් වරද වරදයි ඔව් කවුරු වුණත් වරදයි නමුත් ඔබ ආත්මික කෙනෙක් නම් ඔබ හරි කෙනෙක් නම් දෙවියන් වහන්සේ පිළිගන්න හරි කෙනෙක් නම් මුර්දුකමේ ආත්මයෙන් ඔහුට සලකන්ත ඒකයි ක්‍රිස්තුස් වහන්සේ කළේ උන්වහන්සේ අපේ වරද දන්නෝ ඒකේ බරපතලකම දන්නෝ උන්වහන්සේ අප වෙතට එනෝ අප වෙතට ඇවිල්ලා ඒකට කමාව දෙනෝ උන්වහන්සේගේ නිර්මල ලේන් අපව සෝදනෝ අපි පව් කියාදී අතහරිනව නම් උන්වහන්සේව මකා දමනෝ නමුත් එවැනි ස්වභාවයක් හුඟක් විට අප තුළ නැහැ. අපි විවේචනය කරනවා, අපි ප්‍රචාරය කරනවා. ඒ මිනිස්යාට ආයි ජීවත් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක වැරදි. අනන්සිකන මුර්ධකම ආත්මයකින් ඇයි ඔබ වැටෙන්න පුළුවන්. ඔබ ඊට වඩා ලොකු වරදකට අසු වෙන්න පුළුවන්. ඒ හා සමානම නොවුනත් ඔබ වෙන වරදකට අසු වෙලා ඔබ අපකීර්තියක් ලබන්න පුළුවන්. එනිසා කියා තිබෙනවා මුර්දුකමේ ආත්මයකින් ඔහුට උපකාර කරන්න ඔබටත් වැටෙන්න පුළුවන් මෙන්න ඉතාම අනර්ග මාර්ගයක් ගුරුකමක් දෙවියන් වහන්සේ අනාසගේ වචනේ තුළ අපිට සපයා දී තිබෙනවා දැන් මේක අසලා කිසි දැන් නොකරන්න පුළුවන්
නමුත් ඒ වගේම ඉන්න ඕනතරම් මේන් ඉගෙන ගන්න අය. ඔබේ වර්ධන ඉගෙන ගන්නත් නැවත ඒ දේන කරන්ට පසුතැවිලි වෙන්න කියාදී අතහරින්ට ගීතාවලි 51ම ඔබ කියවොත් ඔබට පෙනී යනවා දෙවියන්වහන්සේ කිසිම කාලයක ප්‍රතික්ෂේප කරන වරදක් යාඥාවක් නැවේ. ඒ නිසා දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. මම ඔබෙන් වෙන යාඥා කරන්නම්. ඔබ මේ තත්වයේ සිටින කෙනෙක් නම් දෙවියන්වහන්සේ ඔබට පිහිටවන පිණිස. දෙවි පියාණෙනි, මාගේ හඬ අසන්නා වූ මා කතා කළ වචන සමාරක් අයට ස්වාමිනි ඔබිනෝ නම් ඒ ඔවුනේ තත්වේ ඉන්නෝ නම් ඔවුන්ට කරුණාව දක්වන්න මම ඉල්ලා සිටිනෝ. ඔවුන්ට පස්සෙලි වෙන්ට ඔවුන්ගේ අපිරිසිදු වූ ඒ ආත්මය සිත ස්වාමිනි ඔබවන්සේම පවිත්‍ර කරන්ට ඔවුන් පව් කියාදී අතාරණ විට ඔබවන්සේ කියනෝ පාපය සඟවන්නා සපල නොවන්නේය. නමුත් ඒ කියාදී අත්හරින්නාට කරුණාව ලැබෙන්නේය. එනිසා ස්වාමිනි ඔවුන්ට උපකාර කරන්න. ඒ වගේම අනිත් අය ඇති ඔවුන් දන්න අය ඇති මේ වගේ වරදවල් කරපු. නමුත් ඔවුන්ගේ හිත් ගල් වෙලා ඔවුන් කල කෙරෙන ඔවුන්ට එපා වෙලා. නමුත් ඔවුන් තුළ මුර්දුකම ආත්මයක් ඇති කළ මැනව එකිනෙකාගේ බර උසලා ඔවුන්ට පීඩවන පිණිස ඔවුන්ගේම පවුලේ කෙනෙකුගේ වරද ඔවුන් දරන්න පුළුවන්. නමුත් පිට කෙනෙකුගේ දේ දරන්න නැති වෙන්න පුළුවන්. එනිසා ඒ මුර්දුකම ආත්මය ඔවුන් තුළට පැමිණේවා. ඔබ සිතේ යථාත්ව ජීවත් වීමට ඔවුන්ට ආශිර්වාද කරන්ට. අප සියලු දෙනාට මේ ලෝකයේ ධර්මිෂ්ඨව ජීවත් වෙන්න කරුණාව අනුග්‍රහය දෙන මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.